नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा धम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा के शरणयामि साधु 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 अपगे गुरुदेव उत्तम පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ හට අපගේ ගෞරවනීය වැඳුම වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා සාදර අනුග්‍රහය දන්නු ලබන්නේ පින්වත් DDE වික්‍රමරත්න මහත්මියත් එම දූ දරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනා විසින් මේ පින්වතුන්ගේ මූලික අරමුණ වෙලා තියෙනවා අංක 45 වෙලගෙදර බතුල්ල ලිපිනේ පදිංචිව සිට මීට වසර දෙකකට පෙර මේ පරලෝසපත් මිය පරලෝකීය එන් ඒ තිලකරත්න ආදරණීය ස්වාමි පුරුෂයාට ආදරණීය පියාණන්හට පරලොවට සංග්‍රහ වශයෙන් සුගති සැප පිණිසත් සියලු යහපත පිණිසත් පුණ්‍යානුමෝදනා සිදු කිරීම අරමුණු කරගෙන තමයි අද දවසේ මේ සත් කටයුත්ත සඳහා දායකත්වය දරනු ලබන්නේ. පින්වත්නි ඉතාම දුර්ලභව මුණගැහෙන බුද්ධ ශාසනයක අපට ඒ ශාසනයේ ශ්‍රාවකත්වය ලබන්ට වාසනාව ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ දකිනම් ඒ කෙනා බුදුරජාණන් වහන්සේව දැක ගන්නවා කියලා අපගේ ශාස්ත්‍රූන් වහන්සේ පෙන්වා වදාළා. එතකොට අදට අපිට බුදුරජාණන් වහන්සේව ජීවමානව දැක ගන්නට ලැබෙන්නේ නැති වුණාට තවමත් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ශ්‍රී සද්ධර්මය අපිට අහන්න ලැබෙනවා. එතකොට ඒ තුලින් අපිට හඳුනා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියන්නේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ කියන්නේ කොයි වගේ උත්තමයන් වහන්සේ නමක්ද කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කෙනෙකුගේ ජීවිතයේ මේ ශාස්ත්‍රූ සම්පත්තිය ලැබීම ගැන දේශනා කරලා තියෙනවා මෙන්න මේ විදිහට. මනුස්ස ජීවිතයක් ලැබිච්ච කෙනෙකුට බුද්ධ ශාසනයක් මුණගැහිලා
ඒ බුද්ධ ශාසනය තුල පිළිසරණක් ලබන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා කියලා දෙයක් තියෙනවා නම් ඒක ඉතාම දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට එහෙමනම් මේ ශාස්ත්‍රු සම්පත්තිය මනුස්ස ජීවිතයක් තුල කෙනෙකු ජීවිතයට ලැබෙනවා කියන එක බොහොමම කලාතුරකින් සිද්ධ වෙන දුර්ලභ කාරණාවක්. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේලා නිරන්තරයෙන් පහළ වෙන්නේ නැති නිසා. 91 කල්පයකට පහළ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා සත් නමයි. එවන් ශාසනයක තමයි අපිට මේ ධර්මය අහන්න ලැබෙන්නේ. දවසක් පසේ නැති කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණිලා මෙන්න මේ විදිහට කියනවා. ඒකමන්තන් නිසින්නෝකෝ මහරජා පසේ නැති කෝසලෝ භගවන්තං ඒතද වූච. පැත්තකින් හිඳගත්තු පසේ නැති කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කිව්වා. ඉදමයිහම් භන්තේ රහෝ ගතස්ස පටිසල්ල ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම හුදකලාවේ කල්පනාවකින් ඉඳෙද්දී තනියම ඉඳෙද්දී මට මේ විදිහේ කල්පනාවක් පරිවිතර්කයක් හටගත්තා. ඒ මොකද්ද? සොහක්කාතෝ භගවතා ධම්මෝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සොහක්කාත එකක්. සොහක්කාත කියන්නේ මොකද්ද? මනාකොට දේශනා කරන ලද්දක්. එතකොට මේ මනාකොට දේශනා කරන ලද ධර්මය හැබැයි පවතින්නේ හැමෝටම නෙමෙයි. කාටද පවතින්නේ? මේ රජුරවන්ට හිතෙනදී. සෝචකෝ කල්යාණ මිත්තස්ස, කල්යාණ සහායස්ස, කල්යාණ සම්පවස්කස්ස, නෝ පාප මිත්තස්ස, නෝ පාප සහායස්ස, නෝ පාප සම්පවස්කස්සාති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාකොට වදාලා වූ එකක්. හැබැයි මේ ධර්මයේ තියෙන්නේ කල්යාණ මිත්‍රයන් නැති අයටයි. කාටද ධර්මයේ තියෙන්නේ? කල්යාණ මිත්‍රයන් ඇති අයටයි. කල්යාණ යහළුවන් නැති අයටයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයට වැටුණ කෙනාටයි. කියන්නේ කලන මිතුරු ඇසුරට නැමුණු කෙනාටයි. හැබැයි මේ ධර්මයේ පාප මිත්‍රයන් උදෙසා නොවි. ඒ ධර්මයේ පවතින්නේ පාප මිත්‍ර යහළුවන් නැති කෙනාට නොවි. පාප මිත්‍ර ඇසුරට නැමුණ කෙනෙකුට නම් නොවි. ධර්මයේ සෝහක්කාත බව හැබෑව. ධර්මයේ සෝහක්කාත බව හැබෑව. හැබැයි මේ ධර්මයෙන් ඵලයක් ලබන්න නම් ඒ ධර්මයේ පවතින්නේ කල්යාණ මිත්‍රයන් ඇති කෙනාට, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට වැටුණ කෙනාට, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැමුණු කෙනාට. එතකොට ධර්මයේ සෝක්කාත වූ පමණින් පින්වත්නි, ඒ ධර්මය හැමෝටම උරුම වෙන්නේ නැහැ. එතකොට කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැමිලා තියෙන කෙනාට තමයි මේ ධර්මයේ පවතින්නේ. මේ දුර්ලභෝ ලැබිච්ච ධර්මයේ පවතින්නේ කල්යාණ මිත්‍ර ඇසුරට නැමුණු කෙනාට. ඒක තමයි හොන්න රජුරුව හිතපු දේ. එතකොට රජුරුව මේ ටික තනියම ඉඳෙද්දි හිතලා කල්පනා කරලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා කියනවා, මට මෙහෙම හිතුණා කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ වදාලා, ඒව මේතම් මහරජ, ඒව මේතම් මහරජ, මහරජ ඔය කියපු කාරණේ ඔය විදිහමයි, ඔය කියන ලද කාරණේ ඔය ආකාරයමයි. පින්වත් මහරජ, සෝක්කාතෝ මහරජ මයා ධම්මෝ, මගේ ධර්මයේ ඒකාන්තයෙන්ම සෝක්කාතයි. හැබැයි ඔය කියපු ආකාරයකින් ආකාරයෙන්ම
සෝචකෝ කල්යාණ මිත්තස. ඒ තියෙන්නේ කල්යාණ මිත්‍රයන් හට. කල්යාණ සහායස. කල්යාණ මිත්‍රයන්ගේ උපකාර ඇති කෙනාට. කල්යාණ සම්පවස්කස්ස. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයට නැමුණු කෙනාටයි. දැන් ඔන්න රජතුමා ඇවිල්ලා මේ කාරණාව භාග්‍යතුන් වහන්සේට මතක් කළාම භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව ඒ විදිහටම අනුමත කළා. අනුමත කරලා භාග්‍යතුන් වහන්සේ රජුරවන්ට දේශනා කරනවා, මහරජ මම ඉස්සර වෙච්චි කලින් කාලේ වෙච්චි සිද්ධියක් කියලා දෙන්න. ඒ කියන්නේ පෙර ජීවිතයක නෙමේ, මේ කලින් දවසක සිද්ධ වෙච්චි දෙයක් කියන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහරජ මම කාලෙක වැඩ හිටියා නගරක නාම සාක්‍යානන් නිගම. සාක්‍යයන්ගේ නගරක කියන නියන් ගමෙහි වැඩ සිටිද්දී අතකෝ මහරජ ආනන්දෝ බික්කු යේනාහං තේනුප සංකමේ. එහි වෙලාවේ අපගේ ආනන්ද කියන භික්ෂූන් වහන්සේ, ඔබ දන්නවා කවුද, බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක. අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ, ආනන්ද භික්ෂූන් වහන්සේ මාව මුණගැහෙන්න පැමිණියා. පැමිණිලා වන්දනා කළා. පැත්තකින් ඉඳගෙන මේ ආනන්ද භික්ෂුව, ආනන්ද ස්වාමීන් වහන්සේ මට මෙන්න මේ විදිහට කීවා. උපට්ඨමිදම් භන්තේ බ්‍රහ්මචර්යස යදිදම් කල්යාණ මිත්තතා කල්යාණ සහායතා කල්යාණ සම්පවද්දකාති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය ධර්ම මාර්ගයෙන් භාගයක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා මතයි, කල්යාණ යහළුවන් මතයි, කල්‍යාණ මිත්‍රුවන්ගේ ඇසුරට නැමිච්ච කෙනා මතයි කියලා. දැන් බලන්න රජ්ජුරු ඇවිල්ලා මොකද්ද කිව්වේ? ස්වාමීනි ධර්මයේ සවාක්ඛාත උනාට මේ ධර්මයේ තියෙන්නේ කල්‍යාණ මිත්‍රයන්ට, කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරට වැටිච්ච කෙනාට කියලා තමයි රජ්ජුරු කිව්වේ. දැන් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා, දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියා හිටියාය කියලා. මොකද්ද? මේ ධර්ම මාර්ගයෙන් භාගයක්ම පවතින්නේ. මොකද්ද? ධර්ම මාර්ගයෙන් අඩක් පවතින්නේ. රජ්ජුරුව කිව්වේ සම්පූර්ණේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ අඩක් ගැන. මේ ධර්ම මාර්ගයෙන් අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත, කල්‍යාණ මිතුරන්ගේ ඇසුර මත, කල්‍යාණ මිත්‍රයන්ට නැඹුණු කෙනා මත කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ කියා හිටියා, එවං උත්තම් මහරජ ආනන්ද බික්කු ඒතද වූචු. එහෙම කියපුවම ආනන්ද භික්ෂුවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මාහේවං ආනන්ද අවච, මාහේවං ආනන්ද අවච. ආනන්දේ ඔය විදිහට කියන්න එපා. ආනන්දේ ඔය කාරණේ නැවත කියන්න එපා. සකල මේව හිදං ආනන්ද බ්‍රහ්මචාරියා. සකල මේව හිදං කියන්නේ සම්පූර්ණයෙන්ම ආනන්ද බ්‍රහ්මචාරියා. බ්‍රහ්මචාරිය කියන්නේ පින්වත්නි නිවන් මගට. මොන මගටද? නිවන් මගට. සකල මේව හිතං ආනන්ද බ්‍රහ්මචර්යා යදිදං කල්යාණ මිත්තතා කල්යාණ සහායතා කල්යාණ සම්පවංකතාති. පින්වත් ආනන්ද, මේ මුළු නිවන් මගම සම්පූර්ණයෙන්ම පවතින්නේ, බ්‍රහ්මචර්යාවම සම්පූර්ණයෙන් පවතින්නේ කල්යාණ මිත්‍රයා මතයි, කල්යාණ මිත්‍රයන්ගේ සහය ඇති කෙනාටයි, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැමුණු කෙනාටයි. එතකොට එහෙමනම් මේ කල්යාණ මිත්‍ර ඇසුර කියන සම්පත්තිය කියන එක පින්වත්නේ සුළුපටු දෙයක් නෙමෙයි. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තවදුරටත්, කල්යාණ සහායස්ස කල්යාණ සම්පවස්කස්ස
අරියං අට්ඨංගික මග්ගං භාවිස්සති. අරියං අට්ඨංගික මග්ගං බහුලී කරිස්සති. පින්වත් ආනන්ද, කවදා හෝ මේ ධර්මයේ සවාක්කාත වුණාට මේ ධර්මයේ තුල ඵල ලබන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බහුල වශයෙන් ප්‍රගුණ කරන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ඇති කෙනයි. එතකොට ධර්මයේ සවාක්කාත ධර්මයේ අහන්ට ලැබෙනවා. අහන්ට ලැබුණාට පින්වත්නි ඒ ධර්මයේ දියුණු කරගන්න නම් ඒ ධර්මයේ තුල ඒ ධර්ම මාර්ගයේ තුල මනාකොට වැඩින්න නම් කවුද ඉන්න ඕන? කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැමිලා තියෙන්න ඕන. එහෙනම් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබිලා තියෙන්න ඕන. ඒක තනියම පුරුදු කරගන්නවා කියන එක ලේසියෙන් සිද්ධ වෙන කාරණාවක් නෙමෙයි. ඔන්න ඔය කාරණාව නිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර ඇසුර වර්ණනා කොට වදාලා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරෙහි රැඳී සිටීම ගැන වර්ණනා කොට වදාලා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබීම ගැන වර්ණනා කොට වදාලා. එහෙමනම් ධර්මයේ විතරක් අපිට අහන්න ලැබුණාට ඒ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරින් ලැබෙන්නා වූ අනුග්‍රහය නැත්තම් අපිට මේ ධර්මයේ තුල වැඩෙන්න පුළුවන් හැකියාව බොහොම සීමිතයි. බොහෝම අඩුයි. කාගෙන් දහගන්නේ? කාත් එක්කද කතා කරන්නේ? කාත් එක්කද මේ ධර්ම මාර්ගයේ ගැන දියුණුවක් ලැබීම පිණිස සාකච්ඡා කරන්නේ? ධර්ම සාකච්ඡාවේ ඉදින්නේ ඒ කිසි දෙයකට කල්යාණ මිත්‍ර ඇසුර නැති කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔන්න ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්තිහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු මිත්තු සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ. පින්වත් මහණෙනි ඔන්න ඔය නිසා තමන් වහන්සේට මුණ ගැහෙනවා නම් දැන් අපිට භාග්‍යතුන් වහන්සේව මුණ ගැහෙන්නේ නැහැ. අපිට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපගේ ජීවිතයට ලැබෙන්නේ භික්ෂුන් වහන්සේලා නිසා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම් කෙනෙක් භික්ෂුන් වහන්සේ නමක්ව ඇසුරු කරනවා නම් ඒ භික්ෂූන් වහන්සේව දෙක්ක කතාබහ කරනවා නම් ඒ භික්ෂූන් වහන්සේව වන්දනාමාන කරලා උන්වහන්සේගෙන් දහම් කරුණු ඉගෙන ගන්නවා නම් ඒ භික්ෂූන් වහන්සේ කෙරෙහි කරුණු ඒ භික්ෂූන් වහන්සේ මිත්‍රයෙක් හැටියට ඇසුරු කරනවා නම් ඒ භික්ෂූන් වහන්සේ කෙරෙහි කරුණු හතක් පිහිටලා තියෙන්න ඕන. කවුරු තුළද? ඒ ඇසුරු තමන් විසින් ඇසුරු කරන්නා වූ භික්ෂු මිත්‍රයා තුළ කරුණු කීයක් පිහිටලා තියෙන්න ඕනේද? කල්යාණ මිත්‍රයා තුළ කරුණු හතක් පිහිටලා තියෙන්න ඕන. පළවෙනි එක තමයි පියෝච ප්‍රියභාවයක් තියෙන්න ඕන. එතකොට භික්ෂුවක් කියපුවාම ඒ භික්ෂුවගේ ප්‍රියභාවයක් තියෙන්න ඕන. දැන් අපි සාමාන්‍ය ජීවිතයේ තුල අපි කතා කරනවා මොකද්ද? මට අරේ අහවල් කෙනාව ප්‍රියයි. අහවල් කෙනාව නම් අප්‍රියයි කියලා. එතකොට අපේ ජීවිතයේ අපේ සාමාන්‍ය මිනුම් වලට අනුව අපි තීරණය කරනවා මෙයා ප්‍රියයි මෙයා අප්‍රියයි කියලා. ඒ කොහොමද අපි නිර්ණායකයකට එන්නේ? තීරණයකට එන්නේ? කාට ගල්පලා බලලාද? තමන්ට ගල්පලා බලලා. කාට ගල්පලා බලලාද?
තමන්ට ගලපලා බලලා. හැබැයි භික්ෂුන් වහන්සේ නමකගේ ප්‍රියභාවයේ සොයන්නේ තමුන්ට ගලපලා බලලා නෙමෙයි පින්වත්. මොකද අපි හිතමුකෝ තමුන් වැරදි වැඩ කරනවා කියලා. එතකොට ඒ වැරදි වැඩේට වුණත් උදව් උපකාර කරන කෙනා තමයි වැරදි පුද්ගලයාට ප්‍රිය වෙන්නේ. ඒකට උදව් උපකාර කරන්නේ නැත්තම් මොකද වෙන්නේ? එයාව අප්‍රියයි. එතකොට භික්ෂුන් වහන්සේලාගේ ප්‍රිය ස්වභාවය තීරණය කරන්නේ කල්‍යාණ මිත්‍රයෙක් හැටියට තෝරගන්න කෙනාගේ ප්‍රිය ස්වභාවය තීරණය කරන්නේ තමන්ට ඕන ඕන විදිහට නෙමෙයි. එතකොට ඒ කෙනාට තියෙන්න ඕන මේ කෙනා ප්‍රිය සිහිලි භික්ෂුවක්ද නැද්ද කියලා තේරුම් ගන්නට ධර්මයේ පිළිබඳව අවබෝධයක්. ඒ ධර්මයේ තුල හැසිරෙන කෙනාව ධර්මයේ තුල හැසිරෙන්න කැමති අයට ප්‍රියයි. ධර්මයේ තුල හැසිරෙන්නේ නැති කෙනාව ධර්මයේ තුල හැසිරෙන්නේ නැති අයට ධර්මයේ තුල හැසිරෙන්නේ නැති කෙනාව ධර්මයේ තුල හැසිරෙන්නේ නැති අයට ප්‍රිය. හැබැයි ධර්මයේ තුල හැසිරෙන කෙනාව අප්‍රියයි. දැන් අපි ගත්තොත් එහෙම රාහුල පුංචි රාහුලයන් වහන්සේ උදෑසනට වැලි මිටක් අතට අරගෙන ආකාශයට වීසි කළා කියනවා. වීසි කරලා ප්‍රාර්ථනා කරනවා කියනවා, අනේ මට මේ වැලි හවුරේ තියෙන වැලිකෙට පමණට අවවාද අනුශාසනා ලැබීවා කියලා. එතකොට ඒ කවුද? රාහුල පුංචි රාහුල ස්වාමීන් වහන්සේ. ඒ වගේම ඔබ දන්නවා භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පෑ කල්හි එක අනිත් භික්ෂූන් වහන්සේලා අඬහඬා හිටියා. ධර්මය අවබෝධ කරපු නැති භික්ෂූන් වහන්සේලා අඬහඬා හිටියා. එතකොට එක භික්ෂුවක් නැගිට්ටා. එයාගේ නම සුභද්‍ර. නැගිටලා කිව්වා, හඬන්න එපා කිව්වා. අපි ආන්දන් නිදහස් වුණා කිව්වා. හැමදාම අපිට ඕක කරන්න එපා, මේක කරන්න, ඔහොම ඉන්න එපා, මෙහෙම ඉන්න කී කියා හැමදාම අපිට මේ අවවාද කළා කිව්වා. අපිට කරදර කළා කිව්වා. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි දැන් මිදුණා කිව්වා. එතකොට බලන්න රාහුල ස්වාමීන් වහන්සේගේ ස්වභාවයයි ඒ සුභද්‍ර කියන භික්ෂුවගේ ස්වභාවයයි. සත්පුරුෂ කෙනාට අවවාද ලැබෙනවා කියන එක ඒක ප්‍රියශීලී කාරණාවක්. අසත්පුරුෂ කෙනාට අවවාද ලැබෙනවා කියන එක අප්‍රියශීලී ස්වභාවයක්. එතකොට එහෙනම් සත්පුරුෂ කෙනා ප්‍රිය ස්වභාවයේ සලකන්නේ එක ආකාරයකට. එයාට ප්‍රිය වෙන්නේ එක ස්වභාවයක්. හැබැයි අසත්පුරුෂ කෙනාට ප්‍රිය වෙන්නේ වෙන ස්වභාවයක්. ඒකට ඔබ කල්පනා කරලා බලන්න, ධම්මදායාද සූත්‍රයේ තියෙනවා භික්ෂූන් වහන්සේලා දෙනමක් භාග්‍යතුන් වහන්සේව මුණ ගැහෙන්න පෙමිණෙනවා වඩිනවා. ඒ වෙලාවේ දහවල් 12 පහු වෙන්න විකාලයේ ඇරෙන්න ළඟයි. භාග්‍යතුන් වහන්සේ දන් වළඳලා ඉවරයි. තාම පාත්‍රය සෝදලා ඉවරවත් අත හොදලා ඉවරවත් නැහැ. භාග්‍යතුන් වහන්සේ ගාවට මේ භික්ෂුන් වහන්සේලා දෙනම වැඩියාම භාග්‍යතුන් වහන්සේ අහනවා, පින්වත් භික්ෂුන් වහන්සේ දානි වළඳලාද? එතකොට භාග්‍යතුන් වහන්සේට උත්තර දුන්නා, ස්වාමීනි අපි නම් වළඳලා නැහැ තාම. හැබැයි තාම දානේ වළඳන්න වෙලාව තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ඉතිරි වෙච්ච දානේ තියෙනවා, කැමති නම් වළඳන්න. ඔබ වළඳන්නේ නැත්තම් මම මේ දානේ බැහැර කරනවා. එතකොට එක භික්ෂුන් වහන්සේ නමක් කල්පනා කරනවා, ශාස්ත්‍රුන් වහන්සේ වළඳලා ඉවරයි.
වළඳලා ඉවර නිසා එනම් මම මේ දානේ වළඳලා ඉවරලා අද සවස් කාලේ පහසුවෙන් බණ භාවනාවක් කරගෙන ඉන්නවා. අනිත් භික්ෂුව කල්පනා කරනවා මම ශාස්ත්‍රෝන් වහන්සේව සොයාගෙන ඉන්නේ. මම ශාස්ත්‍රෝන් වහන්සේව ඇසුරු කරනු ලබන්නේ ධර්මයේ ලබන්ට මිසක් ධර්මදායාදේ පිණිස මිසක් ආමිසලාභයේ පිණිස නොවේ. තේරුණාද? ආමිසලාභයේ පිණිස නොවේ. එතකොට ඒ භික්ෂුව කල්පනා කරනවා නෑ මම බඩගින්න ඉන්නවා. අද රාත්‍රියේ අද සවස් කාලයේ මම කුසගින්නේ බණ භාවනා කරගෙන මම විහිරිය කරනවා. එතකොට මේ දින මගෙන් භාග්‍යතුන් වහන්සේ වර්ණනා කළේ තමන් වහන්සේගේ දානේ වළඳලා භාවනා කරන භික්ෂුවට නොවේ. ඒ ආමිස දායාදේ ලබන්නේ නැතිව බණ භාවනා කරපු භික්ෂුවට අද නම් කොහොමද ප්‍රියශීලී වෙන්නේ? කාවද වැඩි වැඩියේ මොනවාරි දෙන කෙනාවද නොදෙන කෙනාවද? දෙන කෙනාව තමයි අද ප්‍රියශීලී වෙන්නේ. නමුත් භික්ෂූන් වහන්සේලා දිහා බලන්ට ඕන. භික්ෂූන් වහන්සේලාගේ ප්‍රිය ස්වභාවය තීරණය කරන්නට ඕන. තමන්ට ලැබෙන දෙයි නොවේ. තමන්ට ලැබෙන දෙයි නෙමෙයි. තමන්ට ලැබෙන්නා වූ ආමිසයෙක් නොවේ. තමන්ට ලැබෙන්නා වූ ප්‍රත්මේ කීර්තියෙන් ප්‍රශංසාවෙන් නොවේ. තමන්ට ලැබෙන්නා වූ වර්ණාවෙන් නොවේ. භික්ෂූන් වහන්සේලා දිහා බලන්ට ඕන. භික්ෂූන් වහන්සේලා දිහා බලන්ට ඕන. තමන්ට ලැබෙන්නා වූ සත්පුරුෂ ධර්මයේ තමන්ට ලැබෙන්නා වූ යහපත් අවවාදේ. එතකොට තමුන්ගේ වැරැද්දක් පෙන්වලා දෙන නිසා තමයි භික්ෂූන් වහන්සේලාව ප්‍රිය වෙන්න ඕන. තමුන්ගේ අඩුපාඩුව කියලා දෙන හින්ද තමයි භික්ෂූන් වහන්සේලාව ප්‍රිය වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යමෙකුට අවවාද ලැබෙන්නේ නැත්තම් ළමෙකුට අනුශාසනා ලැබෙන්නේ නැත්තම් ඒකන පිරිහිලා යනවා කියනවා. හිඳීගෙන යන විලක ඉන්න මාළුවෙක් වගේ. හිඳීගෙන යන විලක ඉන්න මාළුවෙකුට අවසානේ මොකද්ද වෙන්නේ? ඒකන දුකටපත් වෙනවා. ඒකන පීඩාවටපත් වෙනවා. ඒකන විනාශයටපත් වෙනවා. ඒ හින්දා වැඩියෙන් යමෙක් අවවාද කරයිද, වැඩියෙන් යමෙක් අනුශාසනා කරයිද, අන්න ඒ භික්ෂු කල්යාණ මිත්‍රයාව වැඩියෙන් තමුන් ආශ්‍රය කළ යුත්තේ වෙනවා. ඒකෙන ප්‍රිය කෙනෙක් වෙනවා. මනාපෝච. එතකොට ඒ භික්ෂූන් වහන්සේව මනාප වෙන්න ඕනේ. භික්ෂූන් වහන්සේ පිරිසට මනාප කෙනෙක් වෙන්න ඕන. එතකොට මනාප දෙයක් වෙන්නේ කුමකින්ද? අසත්පුරුෂ කෙනාට මනාප වෙන්නේ නෑ අවවාද කියන එක. එහෙමනම් බලන්න, කල්යාණ මිත්‍ර ඇසුරට නැමෙන්න නම්, කල්යාණ මිත්‍ර ඇසුරක් තුල වැඩෙන්න නම් ඒ අයටත් තියෙන්න ඕන මොනවද? සත්පුරුෂ ගුණාංග. ඒකනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. එහි සත්පුරුෂයන්ව යහපත් උදවියට හරි ප්‍රියයි. අසත්පුරුෂයයට කල්යාණ මිත්‍රයන්ව ප්‍රිය නැහැ. එතකොට මනාප වෙන්න ඕන. ගෞරවණීය කෙනෙක් වෙන්න ඕන. එතකොට මේ ලෝකේ ගෞරවයේ කියන එක ලැබෙන්නේ ඒ කාලේ ලැබුණේ සිල්වත්නම්, ගුණවත්නම්, ආං වීරියවන්තනම්, බහුසුතනම්. ඒ කාලේ ගරු ගම්බීර කන් ලැබුණා. දැන් කොහොමද? භාග්‍යතුන් වහන්සේම දේශනා කොට වදාලා කාලයක් එනවා
භික්ෂූන් වහන්සේලා විසින්ම ගෞරවයට ප්‍රාර්ථනා කරන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. ලොකු වාහනයක් තියෙනවා නම්, ගොඩාක් ඉඩකඩම් තියෙනවා නම්, ලොකු විහෙර විහාර තියෙනවා නම්, ආන් එතකොට ඒ කෙනා ගෞරවණීයයි කියලා කල්පනා කරනවා. එතකොට එහෙම යුගයක් එළඹුණයි පස්සේ පච්චිම ජනයා ඉන්නවා. පැවිදි පරපුර අතර නම් අලුතින් පැවිදි වෙන අය ඉන්නවා. ඒ අය බලනවා හරි වැඩේ. මේ කාලේ සීලේට, ගුණේට, යහපතට, වීරියට, ධර්මඥානෙට, ධර්මයේ කතා කරනවට තැනක් නැහැ. මොනවටද තැනක් තියෙන්නේ? ලොකු ආහනයක් තියෙනවනะ, ගොඩක් ඉඩකඩම් තියෙනවනะ, ගොඩක් විහෙර විහාර තියෙනවනะ, ආන් එතකොට ඒ කෙනාව ගෞරවණීයයි කියලා සලකනවා. එතකොට පස්චිම ජනතාව පිළිඹෙන්නේ මොනවා ලබන්නද? සමාධියෙන් වැඩි වැඩියෙන් මේ යුක්ත වෙන්න නෑ. වැඩි වැඩියෙන් සිල් රකින්න නෑ. වැඩි වැඩියෙන් ධර්මඥානය ලබන්න නෑ. වැඩි වැඩියෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන්න. එතකොට භික්ෂූන් වහන්සේලාගේ ගෞරවය තීරණය කරන්නේ ඒ වගේ ලාමක සාධක වලින් නොවේ. භික්ෂූන් වහන්සේලාට ගෞරවය ලබන්න ඕන සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, දහම් දෙනුමෙන්, ඒ කෙනාගේ සත්පුරුෂකමෙන්. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සම්භාවනාවට පත්වෙන්න ඕන. ඒ තමුන්ගේ කල්යාණ මිත්‍ර භික්ෂූන් වහන්සේ. එතකොට සම්භාවනාවට පත්වෙන්නත් ඕන අර කියන ලද ලාමක කරුණු වලින් නොවේ. ගුණේ වත්තාජ වචනක්කමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනාට තියෙන්න ඕන වචනක්කමු, වචනයට පිළිබඳව ඉවසීමක්. දැන් සමහර අයට මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම කේන්ති යනවා. ඒක ගැන කරුණක් ඇහුවොත් එහෙම තරහ යනවා. ආපු කෙනාට බැනවදිනවා. එතකොට වචනේ පිළිබඳව අහන ප්‍රශ්නය අහගෙන ඉන්න තරම් ඉවසීමක් තියෙන්න ඕන. කාටද? ඒ ඇසුරු කරන්නා වූ කල්යාණ මිත්‍රයන් වහන්සේට. ගම්බීරංච කතං හෝති, ගම්බීර කතා තියෙන්න ඕන. දැන් කල්පනා කරලා බලන්න අද කාලේ ගාම්භීර කතාව කියන එක සුලබයිද දුලබයිද? දුලබයි. ලාමක කතාව කියන එක බොහොම සුලබයි. ලාමක දේවල් පිළිබඳව ලාමක දේ කියපුවාමයි උදාහරණ කියන්න ඕමනා නැහැ නෙවෙයිවත් මේ. ලාමක දේවල් පිළිබඳව කතාව බොහොම සුලබයි. ගම්බීර කතාව කියන එක බොහොම දුර්ලභයි. එතකොට ගම්බීර කතාව කරන කෙනාව ඇසුරු කරන්න බොහෝ දෙනෙක් ප්‍රියමනාප නෑ. මෙකල මෙකල එහෙම නෑ. හැබැයි ගම්බීර කතාව ප්‍රියමනාප වෙන්නේ කාටද? සත්පුරුෂයන්ට. දැන් මම අහලා තියෙනවා සමහර අය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට ගරහනවා, ඕව කාටද තේරෙන්නේ කියලා. එතකොට මොකද්ද මේ කියන්නේ? ගම්බීර දහම් කතාවට කැමති නෑ. ඔය මොනවා හරි ගම්වල සිද්ධ වෙච්ච ටිකක්, ඔය මොනවා හරි දේවාලවල සිද්ධ වෙච්ච දෙයක්, ඔය මොනවා හරි රටේ තොටේ දෙයක් බණක් හැටියට කියනවා නම් බොහොම ප්‍රියමනාපයි, බොහොම කැමති. නමුත් කල්යාණ මිත්‍රයන්ව තෝරන්නේ ඒ කතාවෙන් නෙමෙයි. ඔය මේ ගැමියන්ට මේ සාධාරණ වෙච්චි ලාමක කතාවෙන් නොවේ. ගම්බීර ධර්ම කතාව තියෙන්න ඕන. ඊගාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නෝච අට්ඨානේ නියෝජේති. තමන්ව කල්‍යාණ මිත්‍රයේ හැටියට තමන්ව ඇසුරට එන දායක පිරිසව තමුන්ව
අස්ථානයේ නොයොදන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ තමුන්ව වැරදි වැඩවලට පොළඹවා ගන්නේ නැති, වැරදි කටයුතු වලට උදව් කරන්නේ නැති, වැරදි කටයුතු වල යොදවන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. දැන් බලන්න දේවදත්තගේ ඇසුරට වැටුණා කවුද? අජාසත් කුමාරයා. එතකොට දේවදත්තගේ ඇසුරට වැටුණායි පස්සේ අජාසත් කුමාරයා දේවදත්ත කල්පනා කළා බුදුරජාණන් වහන්සේව විනාශ කළා එයා බුද්ධ රාජ්‍යෙහි රජ වෙන්න. අජාසත් කුමාරයාට උපදෙස් දුන්නා තාත්තා හොමරලා රජ වෙන්න. දැක්කද වෙච්ච වැඩි? එතකොට බලන්න අකටයුත්තේ යෙදෙව්වාද නැද්ද? කවුරුන් විසින්ද යෙදෙව්වේ? අසත්පුරුෂයා විසින්. කවුද යෙදෙව්වේ? දේවදත්ත කියන අසත්පුරුෂයා විසින්. එතකොට බලන්න අයහපතේ කවදාක්වත් නියෝදන කෙනෙක් යොදවන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. ඒ භික්ෂුවක් හැටියට අසුරු කරන්නා වූ කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න යාදී වශයෙන් යම් කෙනෙක් භික්ෂු කල්යාණ මිත්‍රයෙක්ව ඇසුරු කරනවා නම් ඒ කල්යාණ මිත්‍රයාට ඔන්න ඔය අදහස් ටික තියෙන්න ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙව් භික්ෂුවව මේ කියන ලද ස්වභාවයන් ඇති ප්‍රියශීලී ගරුගාම්පීර කතා ඇති තමන් වාස්ථානයේ යොදවන්නේ නැති භික්ෂුවව බැහැර කරන ලද්දේ නමුදු. ඒ කියන්නේ යන්නයි කියලා මාත් එක්ක එන්න එපා කියලා මගේ ඇසුරේ ඉන්න එපා කියලා තමුන්ගේ එළෙව්වේ නමුදු. එළෙව්වේ නමුදු නැවත පසුපස්සෙන් ගිහිල්ලා ඇසුරු කරන්න සුදුසුයි කියනවා. වටිනවා කියනවා. ඇයි? තමන්ට ධර්මයේ ලැබෙනවා නම් ධර්ම තමන්ට ප්‍රියශීලී ස්වභාවයෙන් ඉන්නවා නම් එතකොට ප්‍රියශීලී ස්වභාවය තමුන්ට ප්‍රියද නැද්ද කියන එක තේරුම් ගන්න ඕන. මොකක් මතද? ධර්මයට ගලපලා බලලා ගම්බීර කතා තියෙනවා නම් තමුන් අයහපතේ යොදවන්නේ නැත්තම් තමුන්ට අවවාද අනුශාසනා ලැබෙනවා නම් අන්න ඒ භික්ෂුව තමුන්ගේ එළෙව්වත් නැවත පස්සෙන් ගිහිල්ලා ආශ්‍රය කරන්ට වටිනවා කියනවා. ඒකට හේතුව තමයි බලන්න අවසානයේටම භාග්‍යතුන් වහන්සේ මේ ලක්ෂණ අතර දේශනා කළ තියෙන්නේ මොකද්ද? තමන්ව කවදාකවත් අයහපතේ යොදවන්නේ නැතිකම. තමුන්ව යහපතේම යොදවන බව. එතකොට තමුන්ට තියෙන හැබැයි තමුන්ට තියෙන්න ඕන අදහසක් මේ කෙනා විසින් මට අයහපතක් කරන්නේ නැහැ. අපිව එහෙම නැත්තම් තමුන්ව යහපතේ මයි යොදවන්නේ කියලා. හැබැයි ඕක අසත්පුරුෂ කෙනාට තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ දැන් සාමාන්‍ය හිතලා බලන්නකෝ. ගෙදරක සමහරලාට දරුවෝ අයහපතේ දෙනවා දැක්කම දෙමව්පියෝ මොකද කරන්නේ? අවවාද කරනවා. එතකොට සමහරලාට ඒ දරුවන්ට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා දෙමව්පියොත් එක්ක තරහ වෙනවා. එතකොට තමුන්ට තියෙන්න ඕන නුවණක්, තමුන්ට තියෙන්න ඕන සුදුසුකමක් කල්පනා කරලා බලන්න මේ තමුන් ඇසුරු කරන්නා වූ කෙනා නිසා තමුන්ට තියෙන්න ඕන කල්පනාවක්, තමුන්ට තියෙන්න ඕන සුදුසුකමක්, තමුන්ට තියෙන්න ඕන නුවණක් මේ කෙනා මට අවවාද කරන්නේ මාගේ යහපත පිණිසද මාගේ අයහපත පිණිසද කියන එක තේරුම් ගන්න. එතකොට එහෙමනම් කල්යාණ මිත්‍ර භික්ෂුන් වහන්සේලා ඇසුරු කරනවා කියන එකේදී තමුන්ට සුසුකම නැත්තම් මොකද කරන්නේ?
එතකොට තමුන්ට ඒ සුදුසුකම නැත්තම් තමුන් විසින්ම ඒ පරිසරයේ ඈත් වෙලා යනවා. ඇයි? තමුන් ඒ භික්ෂුවගෙන් යහපත් අවවාද අනුශාසනා ලැබෙද්දි ගැටෙනවා නොවේ. එතකොට ඒ ඈත් වෙලා යන්න පරිසරයේ සකස් වෙන්නේ කුමක් නිසාද? තමුන්ගේම තියෙන දුර්ගුණේ නිසා. එතකොට තමුන්ටත් ගුණයක් තියෙන්න ඕන. කල්යාණ මිත්‍ර භික්ෂුන් වහන්සේලාව තේරුම් ගන්නට ඇසුරු කරන්නට. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ආනන්ද, ඔබ මොකද හිතන්නේ? මහා ශුන්්‍යත සූත්‍රයේ මේ කාරණාව තියෙන්නේ. පින්වත් ආනන්ද, ඔබ මොකද හිතන්නේ? යමෙක් විසින් ශාස්ත්‍රූන් වහන්සේව, බුදුරජාණන් වහන්සේව බැහැර කරද්දීත් ඒ ශ්‍රාවකයා ශාස්ත්‍රූන් වහන්සේව පසුපස හඹාගෙන යන්න ඕනා කියලා හිතනවා නම් කවර යහපතක් දකිමින්ද? ඔන්න භාග්‍යතුන් වහන්සේදී අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන්, පින්වත් ආනන්ද, ඔබ මොකද හිතන්නේ? තංකින් මඤ්ඤසි ආනන්ද, කතං අත්තවසං සම්පස්සමානෝ. ආනන්ද, මේ ගැන මොකද්ද හිතන්නේ? කුමන අර්ථයක් දකිමින්ද? අරහති ශාවකා සත්තාරං, ශාස්ත්‍රූන් වහන්සේ විසින් ශ්‍රාවකයාව නිරපා හරිනවා, ශ්‍රාවකයාව බැහැර කරවනවා. නමුත් අනුබද්ධිතුන්, ඒ කෙනා ශාස්ත්‍රූන් වහන්සේ අනුව ගමන් කරනවා, පසුපස වැටිලා ඉන්නවා, ඇසුරට යනවා. එතකොට ශාස්ත්‍රූන් වහන්සේ බැහැර කෙරුවත් ඒ ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේ පිටුපස්සේ ඒ අනුව අවවාද ලබන්න කැමැත්තෙන් ඇසුරට වැටෙන්නේ කුමන කාරණාවක්, කුමන අර්ථයක් දකිමින් කියලාද නුඹ හිතන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ උත්තර දෙනවා, භගවා මූලකා නෝල්බන්ති, අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි, භගවා නේත්‍තික, භාග්‍යතුන් වහන්සේව දැනේත්‍රු කරගෙනයි, දැස කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. කුමන කාරණාවක් නිසා ශාස්ත්‍රූන් වහන්සේ බැහැර කළත් ශ්‍රාවකයා පසුපස වැටෙන්න ඕනද කියලා කාරණේ භාග්‍යතුන් වහන්සේම අපිට කියලා දෙන සේක්වා. අපි කියලා දෙන විදිහට දරා ගන්නංගය කියලා භාග්‍යතුන් වහන්සේට උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ උන් මේ වෙලාවේ දේශනා කරන පින්වන්නේ හරීම වැදගත් කාරණාවක්. උන්වහන්සේ දේශනා කරනවා, පින්වත් ආනන්ද, ශාවකෙක් විසින් ශාස්ත්‍රූන් වහන්සේ පිටුපස්සේ එන්න ඕනේ නැහැ. මේ සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදාන ඉති උත්තක ජාතක අබ්බූත ධම්ම වේදල්ලාදී නවාංග ශාස්ත්‍රූ ශාසන ඉගෙන ගන්න ශාස්ත්‍රූවරයෙක් පිටුපස්සේ හඹාගෙන එන්න ඕන නැහැ. නැවත නැවත ඇසුරට වැටෙන්න උවමනා නැහැ. දැන් අපිට නම් හිතෙන්නේ, අනේ භාග්‍යතුන් වහන්සේගේ ඇසුරේ හිටියානම් අපිටත් බණපතයක් අහලා එතෙර වෙන්න තිබුණා කියලා. නමු භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා, පින්වත් ආනන්ද, මේ සූත්තගෙය වෙය්‍යා කරන ගාථා උදානි තුත්තගාදී නවාංග ශාස්ත්‍රූ ශාසනය, ඒ කියන්නේ මේ බුද්ධ දේශනාවම අහගන්න මගේ පිටිපස්සේ එන්නුවම නෑ කෙනෙක්. ඒකට හේතුව තමයි තංකිස්ස හේතු. භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මොකක්ද ඒකට හේතුව. දීඝ රත්තස්ස හි වෝ ආනන්ද, ධම්මා සුතා දතා වචතා පරිස්සා මනසානුපෙක්කිතා දිත්‍යා සුප්පට විද්දා. කාලයක් මේ ධර්මයේ තුල ඉඳෙද්දි, කාලයක් භික්ෂුන් වහන්සේලා ඇසුරු කරද්දී, මේ ශාසනය ඇසුරු කරද්දී ඒ කෙනාට මේ ධර්මය අහන්න පුළුවනි, ඒ කෙනාට ධර්මයේ දරා ගන්නට පුළුවනි, දත ඒ කෙනාට ධර්මයේ වචනෙන් පුරුදු කර ගන්නට පුළුවනි.
ඒ ධර්මයේ නුවණින් විමසා ගන්නටත් පුළුවන් වේවි. ඒ ධර්මයේ අර්ථ අවබෝධ කරගන්නත් පුළුවන් වේවි. නමුත් ධර්මයේ අහගන්නම විතරක් මගේ පිටිපස්සේ වැටලා එන්නුවම නෑ. මාව ඇසුරු කරන්න උවම නෑ. යාචකෝ ආනන්ද කතා. පින්වත් ආනන්ද, එනමුදු එසේ වුවත් ධර්මයේ මිගන ගන්න මාව ඇසුරු කරන්න උවමනා නැති වුණත් පින්වත් ආනන්ද, මේ ලෝකයේ තියෙන කතාවක්. මොකද්ද මේ ලෝකයේ තියෙන්නේ? කතාවක්. ඒ කතාවේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අභිසල් ලේඛිකා. ඒ කතාව තුළින් කෙලෙස් තුනී කරනවා. මොන කතාව තුළින්ද? යම් කතාවක් මේ ලෝකයේ තියෙනවා, ඒ කතාව තුළින් කෙලෙස් තුනී වෙනවා. කෙලෙස් කියන්නේ මොනවාද? රාග, දේශ, මෝහ. අපේ හිත හැම දෙයකටම ඇලෙන ස්වභාවයක් තියෙනවා නේද? ලස්සන දෙයට, ප්‍රියමනාප දෙයට ඇලෙනවා. ඊට පස්සේ අප්‍රියමනාප දෙයට ගැටෙනවා. ඒතකොට එහෙම ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අපි නොදන්න දෙයට, අපිට නොතේරෙන මේ ලෝකයට අපි මුලා වෙනවා. තේන්නද? ආන් ඒ ඇලෙන ගතිය, ආන් ඒ ගැටෙන ගතිය, අන්න ඒ මුලා වෙන ගතිය යම් කතාවක් නිසා තුනී වෙනවාද? අභිසල් ලේඛිකා. චේතසෝ විනීවරණ සප්පා. සිතේ තියෙන දියුණුව සලසාලනවා. සිතේ, සිතට දියුණු කරන්න පුළුවන් කමක් තියෙනවා. හිත කියන එක දියුණු කරන්න පුළුවන්. ඒක දියුණු කරගන්නේ නැතුව දුගතියට යහ ගන්නත් පුළුවන්. හැබැයි මේ දියුණු කරන්න පුළුවන් හිත තව දුරටත් දියුණු කරගන්න පුළුවන්. ඒකාන්ත නිබ්බිදාය. ඒකාන්තයෙන්ම අවබෝධයෙන් කලකිරීම පිණිස උපකාර කරනවා. කුමක් තුලින්ද? අර කතාව තුලින්. විරාගාය. ඇලෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය නැති කරලා දානවා. විරාගාය. නිරෝධාය. මේ ඉපදීපිති මෙරිමෙරි යන මේ ගමන නිරුද්ධ කරන්න උපකාර කරනවා. උපසමාය. සිත සංසිඳවන කතාවක් තියෙනවා. අභිඥාය. ප්‍රඥාව දියුණු කරවනවා, ප්‍රඥාව වඩනවා. සම්බෝධාය. නිබ්බානාය සංවත්තති. ඒ කතාව තුළින් නිවන පිණිස ඒ කතාව උපකාර කරනවා. එතකොට බලන්න, මෙන්න මේ ලක්ෂණ වලින් යුතු කතාවක් අහන්න තමයි, වචනයකින් අනුග්‍රහ ලබන්න තමයි ශාස්ත්‍රුන් වහන්සේ නමක්ව ඇසුරු කරන්න උනා. සියයතීත මොනවද ඔය කියන ලක්ෂණ වලින් යුතු කතාව? භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා. අප්පිච්ච කතා. අල්පේච්ච බවගේ පිළිබඳව කතා. ඒ කියන්නේ තමුන් තුල, තමන් සතු යම් තමන් වැඩු යම් ගුණයක් වේද, ඒක ලෝකෙට පෙන්වන්නේ නැහැ. ඒක සංගවාගෙන ඉඳීම පිළිබඳව කතා. අප්පිච්ච කතා. සන්තුට්ටි කතා. ලද දෙයින් සතුටු වීම පිළිබඳව කතා. එතකොට අපිට තේරෙන්න ඕන දෙයක්, ගුණයක් ලද දෙයින් සතුටු වෙනවා කියන එක. එතකොට යම් කෙනෙක් ලද දෙයින් සතුටු වෙනවා වීම පිළිබඳව නිරන්තරයෙන් කතා කරනවාද, ඒ කතාව ඇසීම පිණිස තමයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන. ශාස්ත්‍රුන් වහන්සේව පවා ලුහු බඳින්න ඕන. එතකොට අල්පේච්ඡ බව පිළිබඳ කතාව, ලද දෙයින් සතුටු වීම පිළිබඳ කතාව ලැබීම පිණිස තමයි ශාස්ත්‍රුන් වහන්සේව ලුහු බඳින්න ඕන. පවිවේක කතා. විවේකයෙන් කායික, මානසික
විවේකයෙන් යුක්තව බණ භාවනාවක් කරගෙන ධ්‍යාන වැඩිම පිළිබඳව කතාවක් තියෙන්න ඕන. ඒ කතාව තුල මොකද්ද සිද්ධ වෙන්නේ? අහන කෙනාට පවිවේකී ඇසුර ලබන්න කැමැත්ත ඇති වෙනවා. එහෙම නැත්නම් දේශපාලනය ගැන, රටේ තොටේ විස්තර ගැන ගැන කතා කරලා ඇති වැඩක් වෙන්නේ නැහැ. අසංසග්ග කතා, ඒ නොහෙලී සිටීම ගැන, පිරිස එක්ක එකතු නොවී සිටීම පිළිබඳව කතාවක් තියෙනවා. ඒ කතාව බහුල වෙන්න තමයි කෙනෙකුට පාළුවේ හුදකලාවේ විවේකයෙන් බණ භාවනා කරන්න පරිසරයක් තුල රැඳෙන්න සිටිවිලි උපදින්නේ. අන්න එතකොට අසංසග්ග කතා, පිරිස එක්ක එකතු නොවීමේ කතා, විරියාරම්භ කතා, කෙලෙස් හිතේ ඇති වෙන කෙලෙස් දුරු කරන්න වීරිය ආරම්භ කිරීම පිණිස, කුසල් වඩන්ඩ වීරිය ආරම්භීම පිණිස වීරිය ආරම්භ කතා, සීල කතා, සීලේ තියෙන වටිනාකම් පිළිබඳව කතා, සමාධි කතා, සමාධිය වැඩිීමේ වටිනාකම ගැන, සමාධිය වැඩිීමේ ක්‍රමයේ ගැන කතාව. ඒක ලබන්න තමයි ශාස්ත්‍රූවරයෙක් ඇසුරු කරන්න ඕන. පඤ්ඤා කතා, ලෝකෝත්තර ප්‍රඥාව උපදවා ගැනීම පිළිබඳ කතාව. විමුක්ති කතා, විමුක්තිය ලැබීම, සසර දුකින් එතර වීම පිළිබඳව කතාව. විමුක්ති ඥාන දර්ශන කතා, ඒ විමුක්තිය ලැබීමත් එක්ක, ඒ විමුක්තිය ලැබීමත් එක්ක තමුන්ට ඇතිවෙන ඥාන දර්ශනය, අවබෝධයන්ගේ ස්වභාවයන් පිළිබඳ කතා. ඒව රූපියාකෝ ආනන්ද කතාය හේතු, අරහති ශාවකෝ සත්තාරං අනුබද්ධිතුන්. පින්වත් ආනන්ද, ඔන්න ඔය කතාව ලබන්න තමයි ශාස්ත්‍රූවරයෙක්ව ශ්‍රාවකයා විසින් නිරන්තරයෙන් ඇසුරු කළ යුත්තේ, ලුහුබැඳිය යුත්තේ. එතකොට බලන්න පින්ගන්දි, භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කොට වදාලා ධර්මයේ සෝවාක්කාතයි. හැබැයි මේ ධර්මයේ සෝවාක්කාත වූන පමණින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ මහන්න මාව ඇසුරු කරන්න උමනා නෑ. ලෝකයේ තියෙන මේ දුර්ලභ කතාව තුල, ඒ කතාව තුල තමයි පින්වන්නි බණ භාවනා කරගන්න, සසරේ බිය දකින්න, කාමයන්ගේ ආදීනෝ දකින්න, ඊට පස්සේ සමාධියක් උපදවන්න, ප්‍රඥාව දියුණු කරගන්න, විමුක්තියට කැමැත්තක් ඇති වෙන්න, තමන්ට ශක්තියක් චිත්තසංතානෙ උපද්දවන්නේ. ඔන්න ඔය කතාව ලැබීම පිණිස තමයි කල්යාණ මිත්‍රයන්, ශාස්ත්‍රූන් වහන්සේව වේවා, කල්යාණ මිත්‍රයන් වහන්සේලා වේවා ඇසුරු කළ යුත්තේ. එතකොට අද වෙද්දී මේ කතාව කියන එක, මේකට කියනවා මොනවාද? දස කතාව කියලා. අද වෙද්දී මේ දස කතාව කියන එක ලෝකයේ බොහෝම දුර්ලභයි. ඒ වගේම මේ දස කතාව අසත්පුරුෂ කෙනාට බොහෝම අප්‍රියයි. අද වෙද්දී මේ දස කතාව යම් තැනක කෙරෙනවා නම්, යම් කෙනෙකු කරනවා නම් සත්පුරුෂයන්ට ප්‍රිය වෙනවා මිසක් ඒ කෙනාව අසත්පුරුෂයන්ට නම් ප්‍රිය වෙන්නේ නැහැ. බලන්න අපගේ ශාස්ත්‍රූන් වහන්සේ කොයිතරම් උත්තමයන් වහන්සේ නමක්ද කියලා. උන්වහන්සේගේ අවසාන අවවාදයේ දිහා බලන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, හන්දදානි භික්කවේ ආමන්තයාමිවෝ. පින්වත් මහණෙනි, මම නුඹව අවසාන වතාවට අමතමි. වය ධම්මා සංඛාරා, හටගත්තා වූ සියල්ලම නැසී යන දෙයක්. අප්පමාදේන සම්පාදේත. ඒ හින්දා මේ කුසල් දහම් තුළ
අප්‍රමාදීවන්ට කියලා තමයි අවසාන වශයෙන් ශාස්ත්‍රුන් වහන්සේ දැස පියාගත්තේ. ඒ මොහොතෙත් වදාලේ වීර්යාරම්භ කතා. වීර්යාරම්භ කරන්න අප්‍රමාදී වෙන්නයි කියලා තමයි ශාස්ත්‍රුන් වහන්සේ ස්තිලොවක් සනසා වදාලා අපගේ බුදු පියාණන් වහන්සේ පිරිනුවම් පාවදාදේ. ඒක තමයි පින්වන්දි ශාස්ත්‍රු සම්පත්තිය. ඒක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. එතකොට මේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ දස කතාවෙන් අනුග්‍රහ ලැබමින් අපි කල්පනා කරන්න ඕන මේ සසරෙන් එතර ගන්නට මේ පින්වත් සියලුම දෙනාට ශාස්ත්‍රු ශාසනය තුල කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබමින් සසර දුකින් අත් මිදෙන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව අද ධර්මදේශනාව සඳහා දායකත්වයේ දන්නු ලැබුවේ DDE වික්‍රමරත්න මහත්මියත් පින්වත් දුවා දරුවන් සියලුම දෙනාත් විසින් බලාපොරොත්තු වෙනවා මීට වසර දෙකකට පෙර මිය පරලෝකීය එන්නේ තිලකරත්න ස්වාමි පුරුෂයාණන්හට පියාණන්හට පින් අනුමෝදන් කරන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා දානය අතර අග්‍රම දානය ධර්ම දානයයි කියලා මේ පින්වතුන් ඒ රැස් කළා වූ අග්‍රමය වූ පින මේ පින්වතුන්ගේ යහපත සැපේ අභිවෘද්ධිය කැමැත්තා වූ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට මේ පින අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව මේ පින්වතුන්ගේ ජීවිතවලට නොඅඩුව උදා වෙත්වා. හාත්පස් සක්වලවාසී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වීමෙන් සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා ආදී කුසල ධර්මයන්ගෙන් වැඩෙත්වා. දෙවියෝ ද අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. විශේෂයෙන්ම මීට වසර දෙකකට පෙර පරලෝ සැපත් N.A. තිලකරත්න පින්වත් ස්වාමි පුරුෂයාණන්හට පියාණන්හට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වාගේම මිය පරලෝකීය තිලකරත්න පවුලේත් වීරසිංහ පවුලේත් සියලු ඥාති හිතමිත්‍රාදීන්හට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන් සියලුම දෙනා නමින් අනන්ත සසර පුරාවට පින් ප්‍රාර්ථනා කරන සැමට මේ පින් අනුමෝදන් වීමෙන් පරලෝ ජීවිත සුවපත් වේවා. සාපිපාසාදී දුක්ගිනි නිවෙත්වා සියලු සැපේටපත් වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසී රටවාසී ලෝකවාසී සිල් ගුණ දන් වඩන්නා වූ මහා සංඝරත්නයට අනගාරිකා මෑණිවරුන් හට අනගාරික උපාසක පින්වතුන් හට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා. ගෞතම ශාසනයේ සංසාර දුකින් අත මිදෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. අද දවසේ මේ සත්කටයුතු සඳහා දායකත්වයේ දරන ලද DDE වික්‍රමරත්න මෑණියන්හට මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වාගේම සුජීවත් සිටින සයිමන් වීරසිංහ ආදරණීය පියාණන්හට, කුසුමා වීරසිංහ ආදරණීය මෑණියන්හට, සහෝදර සහෝදරයන්ට, දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. DDE වික්‍රමරත්න මහත්මිය ඇතුළු මේ දුවාදරුවන් සැමට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙත්වා. ඒ වාගේම මෙල්බන් මහමෙවුනා භාවනාසපුවේ සිට සිදු කරන ලද්දා වූ මේ ධර්ම දේශනාව පටිගත කිරීම සඳහා තමන්ගේ කාලය කැප කළ පින්වත් හර්ෂණ මහවිතාන මහත්මයාටත්, ඩිල්ෂාන් ජයතිලක මහත්මයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුල්වල සෑම් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සැමට මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක්කෙත්වා, නිරෝගවෙත්වා, සුවපත්වෙත්වා,
කායික මානසික සැපයෙන් වැඩෙත්වා කරන කියන ධාර්මික කටයුතු සිතුම් පැතුම් සමුද්ධිමත් වේවා ගෞතම ශාසනයේ සංසාර දුකින් අත් මිදීමේ වාසනාව ලබත්වා සාදු 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 සියලුම දෙනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 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 මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.